93 ජීවිතයට නොදෙවිනි කොට තමන්ට ප්‍රේම කරන අතදරුවෙකු සහිත යසෝදරා දේවිය තනිකර දමා යාමෙන් සිද්ධාර්ථ කුමාරයන් කළේ පුරුෂයෙකු විසින් නොකළ යුතු අකාරුණික ක්‍රියාවක් අපරාධයක් නොවේද ස්වාමි පුරුෂයෙකුගේ උපකාරයෙන් තොරව ජීවත් විය නොහැන දරුවෙකු සහිත මවක් ස්වාමි පුරුෂයෙකු විසින් හැරදමනා නම් එය ඊටාම අකාරුණික ක්‍රියාවක් බව දරුණු අපරාධයක් බව කිය යුතුය බෝසතාණන් පැවිදි වුවද යසෝදරාවට හා රාහුල කුමරුට කිසි දෙයකින් අඩුවක් නොවන්නේය බෝසතාණන්ගේ අබිනිෂ්ක්‍රමණය රාහුල කුමරුට දැනෙන තරමේ දෙයක්වත් නොවේ දේවියට නම් සැමියාගෙන් වෙන්ව විසීමේ චිත්ත දුක්ඛය වන්නට ඇත ඒ බෝසතාණන් පැවිදිව බුදු වීම නිසා ඔවුනට වන යහපත හා සසදා බලත හොත් ඊතා සුළු දෙයකි ගණන් ගැනීමට තරම් නොවන දෙයකි සිද්ධාර්ථ කුමාරයන් ලෞතුරා බුදු වීමෙන් ඔවුන් දෙදෙනාට වූ යහපත මහ පොළව තරම් යැයි කියත හොත් පැවිදි වීමෙන් වූ පාඩුව වැලි කැටයක් තරම් යැයි කිය යුතුය සිද්ධාර්ථ කුමාරයන් යසෝදරාව හැර පැවිදිව ලෞතුරා බුදු වූ නිසා දේවිය රහල් කුමරු යන දෙදෙනම බුදුසසුනේහි පැවිදිව සියලු කෙලෙසුන් නසා රහත්ව සියලු දුකින් මිදී නිවනට පැමිණියහ. එය ඔවුනට සිද්ධාර්ථ කුමාරයන් පැවිදි වීමෙන් වූ මහා ලාභයය. නිවනට නොපැමිණ සසර රැඳී සිටියහොත් ඔවුනට ඉමක් නැති අනාගතයේහි විඳින්නට වන්නා වූ ජාති දුක්, ජරා දුක්, ව්‍යාධි දුක්, මරණ දුක්, අප්‍රිය සම්ප්‍රයෝග දුක්, ප්‍රිය විප්‍රයෝග දුක්, අපාය දුක් මෙතෙකැයි පමණ නොකළ හැකිය. නිවනට පැමිණීම ඒ මහා දුක්ඛස්කන්ධයන්ගෙන් මිදීමය. එහි වටිනාකම කවර ආකාරයකින්වත් ප්‍රමාණ නොකළ හැකිය. සිද්ධාර්ථ කුමාරයන් පැවිදි නොවී ඔවුන් හා හිටියා නම් ඒ නිවන් සැපත ඔවුනට නොලැබෙන්නේය. කරුණු මෙසේ හේයින් සිද්ධාර්ථ කුමාරයන්ගේ පැවිදීම අකාරුණික ක්‍රියාවක් හෝ දේවියට හෝ රාහුල කුමරාට කළ නපුරක් නොවන බව කිය යුතුය. සිද්ධාර්ථ කුමාරයන් වහන්සේ පැවිදි වූයේ යසෝදරාව කෙරෙහිත් රාහුල කුමරු කෙරෙහිත් ඔවුනට නොවෙනස්ව සකල සත්ව සමූහය කෙරෙහිත් ඇත්තා වූ මහා කරුණාව නිසාය. සකල ලෝකයාගේම යහපත සඳහාය.